හිතවත් සෞර්දීනි මගේ මේ පුංචි පොත්‍රාක්කේ දිහා පොඩ්ඩක් බලන්න මේ පොත්‍රාක්කේ තුල දර්ශන වේදී පිළිබඳ පොත්පත් තියෙනවා ඊට පස්සේ විද්‍යාව පිළිබඳ විද්‍යාවේ විවිධ විෂයන් සම්බන්ධ පොත්පත් තියෙනවා සාහිත්‍ය පිළිබඳ පොත්පත් තියෙනවා ඒ වගේම ඉතිහාසය සහ වෙනත් විෂයන් පිළිබඳ පොත්පත් තියෙනවා දැන් උදාහරණයක් විදිහට කෙනෙක්ට ටාවසම් ගැන කියවලා ඊට පස්සේ විද්‍යාත්මක දර්ශනවාදය ගැන කියවලා දාර්ශනික ප්‍රශ්න ටිකක් අහලා ග්‍රීක දර්ශනයට පොඩ්ඩක් ගිහිල්ලා අවසානයේ බුදුදහමට එන්නත් පුළුවන් ඒකත් මදිනම් පොඩ්ඩක් හින්දු ආගම පැත්තට ගිහිල්ලා එන්න පුළුවන් මේ පොට් එක පෙන්නුවේ හැබැයි මේ මගේ පුංචි පොත්‍රාක්කෙ පෙන්නලා ඔබගෙන් උපහාසයට ලක් වෙන්න නෙමෙයි ඊට වඩා වැදගත් අරමුණක් පැහැදිලි කරන්න සෞර්දීනි මතක තියාගන්න මේ ලෝකේ ක්‍රමවේදයක් තියෙනවා විවිධ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් වූ සංකල්ප රස විඳින්න තීරුම් ගන්න ඒව අගය කරන්න ඒ සංකල්ප සමග මුසු වෙන්නේ නැතුව ඇලෙන්නේ සහ ගැටෙන්නේ නැතුව එහෙම ක්‍රමවේදයක් තියෙනවා හැබැයි සෞර්දීනි ඇත්ත කියන්නම් අවුරුදු 15කට වඩා වැඩි කාලයක් මට ඒක කරගන්න බැරි වුණා විවිධ කොන් වලට සිර වෙමින් විවිධ සංකල්ප මත පමණක් ඉඳගෙන අනිත් සංකල්පේ පාගා දැවීමට මගේ ජීවිතේ මම සෑහෙන කාලයක් ගත කරලා තියෙනවා ඒක කොච්චර දරුණු වෙන්න පුළුවන්ද කියලා කිව්වොත් සෞර්දීනි යම් කිසි පුද්ගලයෙක් කියන දේක් තේරුම් ගන්නේ නැහැ කියන දේ වෙන දෙයක් නමුත් කියන දේට සම්පූර්ණ වෙනස් දෙයක් මත ඒ පුද්ගලයා කියන පුද්ගලයා පාගා දමන්න පවා උත්සාහ කරලා තියෙන මම පෞද්ගලිකව හැබැයි සෞර්දීනි 2009 වසරේ මගේ ජීවිතේ වෙනස් කරන ඉතාම වැදගත් විද්‍යාත්මක ප්‍රකාශනයක් මට හම්බුණා මේ විද්‍යාත්මක ප්‍රකාශයේ ඉතාම වැදගත් පින්තූරයක් මම දැන් මේ එකතු කරන්නම් සෞර්දීනි මේ පින්තූරයේ ඇතුලේ මේ කතාව කොච්චර මුලාවක්ද කියන එක එකට ගැබ් වෙලා තියෙනවා සෞර්දීනි අද වීඩියෝ එකේ එහෙනම් එහෙමයි කොහොමද අපි සංකල්පයක් රස විඳින්නේ විවිධ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච සංකල්ප අපි කොහොමද රස විඳින්නේ ඒ සංකල්ප සමග ඇලෙන්නේ ගැටෙන්නේ ඒව සමග වාද විවාද වලට යන්නේ නැතුව සෞර්දීනි මගේ නම රුචිර විජේසේන මම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරේ ඒ වගේම හිටපු විද්‍යාචාර්යනි මම හිතන දෙයක් තමයි ගණිතයේ විද්‍යාව දර්ශනවාදයේ මේ සංකල්පයන්ගේ පැතිරියාම අතිශය වැදගත් අපිට රටක් විදියට ඉදිරියට යන්න ප්‍රගතිශීලී සමාජයක් විදියට. ඉතින් ඒ සඳහා මේ වීඩියෝවන් යම් කිසි ප්‍රමාණයකට හෝ වැදගත් වේවි කියලා මම කල්පනා කරනවා. ඔගොල්ලෝ දන්නවත් ඇති මැග්නටික් රෙසොනන්ස් ඉමේජින්. එහෙම නැත්නම් MRI කියලා තාක්ෂණයක් අපේ විශේෂම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දකින්න පුළුවන්. මේදී सिद्ध කරන්නේ ඊටාම ප්‍රබල මැග්නට් එකක් කාන්දමක් භාවිතා කරලා අපේ ශරීරයේ ඇතුළේ තියෙන ජල අණු වල මේ චුම්බක ගතිය චුම්බක මේ ගුණය පිළිබඳ අධ්‍යයනයක් කිරීම. සාමාන්‍යයෙන් ඉතින් ජලය පැතිරලා තියෙන අපේ ශරීරයේ ඇතුළේ තියෙන මේ පද්ධතිත් සමග නිසා අපිට MRI තාක්ෂණය භාවිතා කරන්න පුළුවන් ශරීරයේ ඇතුළේ තියෙන පද්ධති වල හොඳ නිරූපණයක් ලබා ගැනීම සඳහා. ඉතින් සාමාන්‍යයෙන් සෞඛ්‍ය කටයුතු සඳහා භාවිතා කරන්නේ ස්ට්‍රක්චරල් MRI. මේ MRI පින්තූර ඔයගොල්ලෝ ඇත්තටම දැකලත් ඇති. ඒ වගේම සෞද්‍රි ඉතාම විසිතරු තාක්ෂණයක් තියෙනවා මේහා සමෙදි. අපි කියනවා ෆන්ක්ෂනල් MRI කියලා. ෆන්ක්ෂනල් MRI කියලා කියන්නේ ස්ට්‍රක්චරල් MRI වලට බොහොම සමානයි. නමුත් ඊට වඩා පොඩි වැඩිපුර දෙයක් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ෆන්ක්ෂනල් MRI එකකින් අපිට ව්‍යුහය බලන අතරම ඒ ව්‍යුහයන්ගේ ක්‍රියාකාරීත්වයේ අඩු වැඩි වීම පිළිබඳ බලන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදියට අපි යම් කිසි දෙයක් හිතනකොට අපේ මොළයේ ඇතුලේ කුමන නියුරෝන පද්ධතිද වඩා සක්‍රීය වෙන්නේ කියන කාරණාව අපිට හොඳට අධ්‍යයනය කරන්න පුළුවන් උපකරණයක් තමයි fMRI එහෙම නැත්නම් ෆන්ක්ෂනල් MRI කියලා කියන්නේ. මේ fMRI කියන තාක්ෂණය කොච්චර ප්‍රබලද කියලා කියනවනම් සෞර්දීනි හිතන්න ඔබ යමක් හිතනවා කියලා. ඒ හිතන මොහොතේදී අපේ මොළයේ ඇතුලේ මොකක්ද මොන කොටසද ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපිට කියන්න පුළුවන් හරියටම ඉතාම ඉහළ නිර්වද්‍යතාවෙන් යුතුව. කෙනෙක් කියනවා තව කෙනෙක්ට තමුන් හරියට ආදරේ පුද්ගලයාට කියලා. නමුත් එහෙම කියනකොට ඔහුගේ මොළයේ බ්‍රේන් එකේ ස්කෑන් කළා අපිට කියන්න පුළුවන් ඒ ආදරේ ප්‍රකාශනයේ ඇතුලේ ඔහු තුල තියෙන්නේ කුමන ආකාර හැඟීමක්ද ආසාවක්ද ඇත්තටම ආදරයක්ද නැත්නම් වගකීමක් ඉෂ්ට කිරීමක්ද මේ සියලු දේ අපිට යම් කිසි නිර්වද්‍යතාවයකින් යුතුව කියන්න පුළුවන් මේකට හේතුව තමයි මේ මොළයේ ඇතුලේ විවිධ කොටස් ප්‍රධාන වශයෙන් යෙදෙන්නේ මොකක් සඳහාද කියන එක පිළිබඳ ප්‍රාමාණික දැනුමක් දැන් විද්‍යාව සතුව තියෙනවා උදාහරණයක් විදිහට ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා කොටසක් තියෙනවා අපේ මොළයේ ඇතුලේ අපි හොඳටම දන්නවා ඒක විශේෂයෙන්ම වැඩ කටයුතු ප්ලෑන් කරලා කෙනෙක් කරන්න උත්සාහ කරනකොට තමයි මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන්නේ
ඒ වගේම ඇමෙක්ඩලා කියලා කොටසක් තියෙනවා. මේකෙන් පාලනය කරන්නේ බය තරහව තරහ සඳහා කෙනෙක් අභියෝගයට ලක් වුණාම කුමක්ද එන්නේ ඒ වගේ කටයුතු තමයි මේ ඇමෙක්ඩලා කියන කොටස ඉතාම සක්‍රිය වෙනවා. ආයෙත් වගේම හිපෝකැම්පස් කියලා කොටසක් තියෙන විශේෂයෙන්ම දීර්ඝකාලීන මතකයේ සම්බන්ධ කොටස. ඔයගොල්ලෝ දන්නවත් ඇති ඔය ඇල්සයිමර්ස් ඩිසීස් කියලා හැදෙනවනේ අමතක වෙලා ඊට පස්සේ ඩයිමෙන්ෂියා ඒ වගේ ලෙඩ රෝග එනකොට විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ අඳුරගෙන තියෙන මේ හිපෝකැම්පස් කියන කොටස එච්චර ක්‍රියාත්මක වෙන්නේ අඩුයි කියලා. ඉතින් මේ වගේ අපිට පුළුවන් බ්‍රේන් එකේ විවිධ කොටස් වල විවිධ ඒ ෆන්ක්ෂන්ස් පිළිබඳ ඒ පුද්ගලයා හිතන දේ එකට සමපාත කරන්න. යම් කිසි පුද්ගලයෙක් යමක් හිතනවාද ඊට අනුරූප කොටස් අපේ මොළේ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද කියන එක fMRI වලින් අපිට කියන්න පුළුවන්. ඉතින් මේ fMRI කියන උපකරණය තාක්ෂණයේ අතිශය වැදගත් විද්‍යාඥයන්ට පරීක්ෂකයන්ට. මොකද මිනිස්සුන්ට යම පරිකල්පනය කිරීමට අවස්ථාවක් සලසලා. يعني උදාහරණයක් විදිහට කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහලා ඒ මනස කොහොමද කල්පනා කරනකොට කෙනෙක්ගේ මොළයේ ක්‍රියාත්මක වීම කොහොමද කියන එක හොඳට බලන්න පුළුවන්. දැන් මේ පිළිබඳ තියෙනවා ඒ නියුරල් සයිකලොජි කියලා පරීක්ෂණාත්මක එක්ස්පෙරිමන්ටල් නියුරල් සයිකලොජි කියලා වෙනම විෂයක් පවා තියෙනවා. මේ 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 ක්‍රමවේද භාවිතා කරලා මේ පිළිබඳ ගොඩාක් පරීක්ෂණ කරන විද්‍යාඥයන් ඇසුරෙන් විශේෂයෙන්ම යුනිවර්සිටි ඔෆ් සදර්න් කැලිෆෝනියා වල ගෲප් එකක් ඉන්නවා. ඒගොල්ලෝ හරියම ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම ඒගොල්ලෝ පේපර්ස් කීපයක්ම පබ්ලිෂ් කරා විද්‍යාත්මක ප්‍රකාශනෙ ලෝකේ විද්‍යාත්මක සමාජයේ ලොකු කතාබහක් ඇති කරනවා. ඒකෙන් එකක් තමයි 2006 වසරේ 2009 වසරේ මේ ඉදිරිපත් කරපු පේපර් එක. ඒක තමයි විශේෂයෙන්ම පුද්ගලයේ මේ ආගමික පරිකල්පනයන් කරනකොට මනස අපේගේ මොළේ කොහොමද වැඩ කරන්නේ. ඒ වගේම 2016 වගේම ජනප්‍රිය වෙච්ච පේපර් එකක් ආවා. කෙනෙක් මේ දේශපාලන දේවල් කල්පනා කරනකොට පුද්ගලයෙක්ගේ මොළේ වැඩ කරන්නේ කොහොමද කියන කාරණා. ඉතින් අද අපි කතා කරන්නේ මේ විශේෂ විද්‍යාත්මක පත්‍රිකා දෙක අල්ලලා. දැන් මේ පරීක්ෂණයේ මේවම සරලව කියන්න ඕනි කෙනෙක්ට මේ පරීක්ෂණය බලන්න මම පල්ලෙහා ලින්ක් දාලා තියෙනවා. ඕගලන්ට ගිහිල්ලා මේක ස්ටඩි කරන්න පුළුවන්. පේපර්ස් දෙක තුනක්ම දාලා තියෙනවා. මේ පරීක්ෂණය මේවයි. මේ ගෲප් එක මොකද කරේ? මිනිසුන් කට්ටියක් තෝරගත්තා. තෝරගෙන ඇහුව ප්‍රශ්න වර්ග තුනක් ප්‍රධාන වශයෙන්. පළවෙනි ප්‍රශ්න කියනවා අපි කියනවා ආගමික ප්‍රශ්න. ඒ කියන්නේ දැන් මෙහෙමයි. මේ 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 සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඉන්නවද නැද්ද කියලා ඕගොල්ලෝ පිළිගන්නවද? ආ ඒ වගේ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මේ පුද්ගලයා ඒ දෙවියන් වහන්සේගේ පණිවිඩ කරුවායද? ඒ වගේ ආයෙත් මෙහෙමත් අහන්න පුළුවන්. ඒක ඇහුවිද? මේ පුද්ගලයා මේ 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 ශාස්ත්‍රවරයා පරිණාමවාදයේ දේශනා කරලා තියනවාද? ඒක ඇහුවිද? ඒ වගේ තහන්න පුළුවන්. දෙවේ අපි කියන ආගමික ප්‍රශ්න. ඒ වගේම තවත් ප්‍රශ්න වර්ගයක් ඇහුවා. මේන දේශපාලනික ප්‍රශ්න. ඔබ ගබ්සාව පිළිගන්නවද අනුමත කරනවද? මොකද ඇමරිකාවේ ගබ්සාව කියන්නේ විශේෂයෙන්ම ওই දේශපාලන පක්ෂ දෙකේ ලොකු ඩිබේට් එකක් තියෙන එකක්. ඒ වගේම අපි කියනවා වෝ ස්පෙන්ඩිචර්. ඒ කියන්නේ මේ යුද්ධය සඳහා මිලිටරි බජට් එක වැඩිද අඩුද? ඒකත් ලොකු ප්‍රශ්නයක් ඇමරිකාවේ. ඉතින් ওই වගේ ප්‍රශ්න පොලිටිකල් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ මේ වගේ පුද්ගලෙක් අපේ රටේ අඩාගතිය බාර ගන්න සුදුසුද? ඒවත් අහන්න ඕන පොලිටිකල් ප්‍රශ්න. තුන්වෙනි ප්‍රශ්න ආකාරය තමයි සාමාන්‍ය ප්‍රශ්න. එකන අපි කියන තෝමස් අල්වා එඩිසන් මේ පුරෝගාමීෙක්ද මේ මෙන්න මේ නිර්මාණය කිරීම සඳහා. එමත් නැත්නම් අපි අහනවා මේ කොලෙස්ටරෝල් සහ හાર્ට් ඩිසීස් අතර සම්බන්ධෙත් ওই වගේ සාමාන්‍ය ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒ කරන අතර ඒ ප්‍රශ්න අහන අතර අර fMRI යන්ත්‍රයේ ඇතුලේ මොකද කරන්නේ? ඒ ප්‍රශ්නයට කෙනෙක් පරිකල්පනය කරනකොට උත්තරයක් දෙන්න ඒ පුද්ගලයාගේ බ්‍රේන් එකේ ඇක්ටිවිටි එක මොන ප්‍රදේශයේද බ්‍රේන් එක ඇතුලේ දිලිසෙන්නේ නියුරෝන් ක්‍රියාකාරීත්වය වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ කියන එක අර පරීක්ෂකයෝ බලාගෙන ඉන්නවා. ඉතින් මේක තමයි පරීක්ෂණය. මේකේ තියෙන ප්‍රතිඵල ඉතාම විශ්මය සහිත අපි කතා කරමු ඊළඟට. ඉතින් මේ පරීක්ෂණවලේ නිරීක්ෂණය වෙච්ච දෙයක් තමයි විශේෂයෙන්ම පුද්ගලයේ ආගමික දෙයක් ගැන පරිකල්පනය කරද්දී දේශපාලන දෙයක් ගැන පරිකල්පනය කරද්දිත් ඒගොල්ලන්ගේ මොළයේ වැඩිපුරම නියුරෝන් ඇක්ටිව් වෙන්නේ මේ මොළේ අපි හඳුන්වන ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් කියලා කොටසක්. අන්න ඒ ප්‍රදේශයේ තමයි වැඩිපුරම නියුරෝන ක්‍රියාකාරීත්වය වෙන්නේ. මේ ප්‍රදේශයේ සෞර්ධීනේ විශේෂයෙන්ම මේ ක්‍රියාත්මක වෙන්නේ පුද්ගලයෙක් මේ යථාර්ථයෙන් බැහැරව දේවල් කල්පනා කරන. අපි කියනවා විවිධ මනෝභාවයන්ට සමවැදිලා ඉන්නවා කියලා. අන්න ඒ වගේ අවස්ථාවල ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් එක වැඩිපුර ක්‍රියාත්මක වෙනවා තීව්‍ර වශයෙන්. ඒ වගේම පුද්ගලයෙක් තමුන් මෙහෙමයි, මම මෙහෙම කෙනෙක්, මම මේ විදිහේ වැඩ කරපු කෙනෙක් තමුන්ගේ අයිඩෙන්ටිටි එක තියෙන්නේ.
අන්න ඒක අඳුනා ගන්නකොට ඒ වගේ දේවල් හිතනකොට තමයි තවදුරටත් මේ ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් එක වැඩ කරන්නේ. සෞර්ධේනි ආගම සහ දේශපාලනය කියලා කියන්නේ පුද්ගලයෙක් තමුන්ව අඳුනා ගන්නා එක ක්‍රමවේදයක්. තව දෙයක් ගොඩක් පැහැදිලිව විශේෂයෙන්ම දැන් මේ සංකල්ප අර ඒ පරීක්ෂණය කරනකොට මේ අපිට පුළුවන් අභියෝගයකට ලක් කරන්න ආගමික දෙයක් හරි එහෙම නැත්නම් දේශපාලන දෙයක් හරි අභියෝගයකට ලක් කරන්න. අන්න එතකොට තව එකක් විශේෂයෙන් මොලේ ඇතුලේ වැඩකරන ක්‍රියාත්මක වෙනවා දැක්කා. අපි කියනවා ඇමිග්ඩලා කියන කොටස. මේ ඇමිග්ඩලා කියලා කොටස කියන විශේෂයෙන්ම අපේ මිනිස්සෙක්ගේ තියෙන අපි කියනවා නෙගටිව් ඉමෝෂන්ස් ඍණාත්මක සංකල්ප. ඒ කියන්නේ තරහ, අධික ආශාව, නැවත පලිගැනීම ඔය වගේ මේ වගේම කෙනෙක් අභියෝගයට තර්ජනයකට ලක් වුණාම මනස මේ මොලේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? විශේෂයෙන්ම ඇමිග්ඩලා කොටසට සාපේක්ෂව සෞර්ධේනි. එහෙනම් පුද්ගලයේ විශේෂයෙන්ම ආගම් සහ දේශපාලන දේවල් ගැන කතා කරන්න ගියාම මොකද වෙන්නේ? මේ ඇමිග්ඩලා ප්‍රදේශයේ විශේෂම දැල් වෙනවා ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් එකක් එක්ක. ඒ වගේම මිනිස්සුන්ගේ සාමාන්‍ය ප්‍රශ්න අහනවානේ. ඒ කියන්නේ කොලෙස්ටරෝල් සහ හાર્ට් ඩිසීස් අතර සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම තෝමස් අල්වා එඩිසන් ඔය කියන තරම්ම ලොකු නිර්මාණකරුවෙක්. ඒ වගේ සාමාන්‍ය ප්‍රශ්න අහනකොට අනේ මිනිස්සුන්ගේ එහෙම මුකුත් ප්‍රධාන ඔය නෙගටිව් ඉමෝෂන්ස් ක්‍රියාත්මක වීම ඉතාම අඩුයි. ඒගොල්ලන්ගේ වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ ලොජිකල් සෙන්ටර්ස්, ඒ වගේම ෂෝට් ටර්ම්, ලොง ටර්ම් මෙමරි, කියන්නේ දීර්ඝ කාලීන, කෙටි කාලීන මතකයේ පිළිබඳ සෙන්ටර්ස්, ඒ වගේම ඩිසිෂන් අපි යම්කිසි තීරණයක් ගැනීමේදී මොළේ ක්‍රියාත්මක වෙන සෙන්ටර්ස්. ඒ අපේ මොළය විශේෂයෙන්ම ආගමික සහ දේශපාලනික සංකල්ප පුද්ගලානුබද්ධවයි තීරණය කරන්නේ. ඒක තමයි පළවෙනි වැදගත් කාරණාව මේ ස්ටඩි එකෙන් හම්බෙච්ච. දෙවන අතිශය වැදගත් කාරණාව ගැන ඊළඟට කතා කරමු. මේ පරීක්ෂක ඊළඟට කරපු දෙයක් තමයි මේ ආගම ඉතාම තදින් ආදරයෙන් වැළඳගත්තු කොටසක් ගෙනාවා. ඒ වගේම මේ ආගම ප්‍රතික්ෂේප කරන කොටසක් අරගෙන ආවා. අරගෙන ආවිල්ලා ඒගොල්ලන් දෙගොල්ලන්ගෙම ආගමික ප්‍රශ්න ඇහුවා. එතකොට දැන් මේ ආගමික අයගෙන් අහනවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබ විශ්වාස කරනවා. ආගමික අයට අග්ගාල කියන ඔව් ඔව් අපි විශ්වාස කරනවා කියලා. නිරාගමික අයගෙන් ගෙනල්ලා ඔය ප්‍රශ්නේ අහනවා. අපෝ අපි නම් විශ්වාස කරන්නේ නැහැ කියලා කියනවා. මේ උත්තර දෙක දෙන මොහොතේ ආගමික අයගෙත් නිරාගමික අයගෙත් දෙන්නගෙම බ්‍රේන් ස්කෑන් එක කරා. සෞර්ධේනි මෙන්න මේකෙන් ඔබ්සර්ව් කරපු දේ මගේ ජීවිතේ ඇත්තටම වෙනස් කරා. මෙන්න මේකයි කාරණා. ඉතින් මෙන්න මේක තමයි නිරීක්ෂණය වුණේ. මේ ආගමික අයගෙත් නිරාගමික අයගෙත් මොළයේ ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වුණේ එකම විදිහට. මොළයේ ක්‍රියාත්මක වෙච්ච කොටස තමයි අපි කියනවා රිවෝඩ් මෙකැනිසම්. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් යම්කිසි පොඩි දෙයක් ලැබෙනකොට සතුටක් වෙන රිවෝඩ් එක. ඒ වගේම මොටිවේෂන් අභිප්‍රේරණය ගැන සම්බන්ධ කොටසක් තියෙනවනේ. මේ ආගමික අයගෙත් නිරාගමික අයගෙත් මේ දෙගොල්ලන්ගෙම පිළිඹිමු උනේ මොළයේ ක්‍රියාත්මක වීම වශයෙන් එකම කොටස. සෞර්ධේනි ආගමික අය තමුන්ගේ විශ්වාසය හරි හරි කියලා කියනකොට මොළයේ ඇතුලෙන් පුංචි ආස්වාදයක් උන්ට දෙනවා. නිරාගමිකයෝ වැරදි වැරදි කියලා කියනකොට ඒ එකම සංකල්පේ එකම දේ නිරාගමිකයන්ගේ මොළේ ඇතුලේ මොළේ විසින් ඒගොල්ලන්ට පුංචි ආස්වාදයක් දෙනවා. සෞර්ධේනි එහෙනම් මෙන්න මේ කාරණාව තීරුම් ගත්තට පස්සේ මේ මොළේ ඇතුළ මේ ක්‍රියාත්මක වෙන්නේ මේ මේ ලুকু සම්පූර්ණ මේ වාද විවාද මහා විශාල දේවල් ඇති වෙන්නේ මොළයෙන් මේ ලබා දෙන පුංචි විද්‍යුත් ස්පන්දයක් සඳහා, පුංචි අර පුංචි රස වින්දනයක් සඳහා යොමු වෙන විද්‍යුත් ස්පන්දනයක් සඳහා පමණයි කියන එක ගැඹුරු වශයෙන් විද්‍යාව අසුරෙන් අපිට දකින්න බොහොම හොඳ හැකියාවක් තියෙනවා. සෞර්ධේනි ඒ සංකල්පය මම මේ කරුණ ගැන හිතන හැටි සම්පූර්ණ වෙනස් කරා. සෞර්ධේනි ඔය මිනිස්සයාට වඩා ඇඟපත වශයෙන් ගත්තාම 10-12 ගුණයක් විතර ලොකු මහ විශාල සත්තු මේ මිනිහෙක් කියන විදිහට නටන්න, බෝල කරකවන්න, ඉඳ ගන්න පුරුදු කරනවා. ඔය අලි, කොටි, සිංහයෝ ඊට පස්සේ තල් මස්සෝ එහෙම කරන්න පුරුදු කරනවා. කොහොමද කරන්නේ? ඒ මිනිස්සයා කියන පොඩි දෙයක් කරාම පොඩි කෑම කෑල්ලක් ඒ සතා පැත්තට විසි කරනවා. සතා ආසාවෙන් ඒක කනවා. අපි කියනවා රිවෝඩ් එකක් දෙනවා කියලා. මේ සතාට ඔය දැන් ඔයෙම දීලා පුරුදු කරපු සතෙක් ගේ කූඩුව ඇරියයි කියලා හිතන්නකෝ. කැලේට යන්න කියලා පුද්ගලයෙක් ඇවිල්ලා
එයා යන්නේ නැහැ කූඩුව දාලා අර කූඩුව අරින මනුස්සයට ගොරවනවා. ගොරවලා ඒ මනුස්සයව පන්න ගන්න. මේ ඇත්ත කතා සෞරදීනි ඕගොල්ලෝම හිතලා බලන්න. මේ මිනිහා කියලා කෙනාට හැබැයි කෑම කෑල්ලක් ඉදිරියට විසි කරලා තමුන්ට කැමති විදියට පොළඹ ගන්න බෑ. කෑම වලට මිනිස්සු පොඩි පුංචි පාන් කෑල්ලකට මිනිස්සෙක් පෙළඹෙන්නේ නැහැ වඳුරෙක් එහෙම පෙළඹුණාට. හැබැයි සෞරදීනි මිනිස්සේ පොළඹවන්න පුළුවන් සංකල්පීය ආහාරයක් දීලා ඇත්ත කෑම නෙමෙයි ඇමක් දෙනවා සංකල්පීය ඇමක්. ඒ කියන්නේ මිනිස්සෙට දිගින් දිගටම යමක් මොලේට දානවා මේක තමයි ඒක ආගමික වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් දේශපාලනික වෙන්නත් පුළුවන්. ඒ සතුටක් ලබන්න අපි තමයි උතුම් අපි තමයි ශ්‍රේෂ්ඨ අපේ තමයි හොඳම පක්ෂය කියලා දිගින් දිගටම දානවා මොලේ ඇතුළට. ඊට පස්සේ ඒක සන්තර්පණය කරන තාක්කල් තමයි පුද්ගලයෙක්ගේ සතුට ලැබෙන්නේ. සංකල්පීය ආහාරයක් රිවෝඩ් එකක් දීලා මිනිස්සුන්ව පුරුදු කරන්න පුළුවන් අවශ්‍ය දේවල් ගන්න. සෞර්දේනි ඇත්ත කතාව ඕකයි. යම් කිසි තමුන් හිතන මතයකට වඩා පුද්ගලයෙක් වෙනත් මතයක් කියනකොට හිත ඇතුලේ කැළඹිලිමක් ඇති වෙනවා නම් සෞර්දේනි දැනගන්න කවදා හරි දවසක පුංචි සංකල්පීය ආහාරයකට මනස මේ හිත වැටිලා ඒ රසයට ගිජු වෙලා තමයි ඉන්නේ කියන කාරණාව. අර මහා විශාල ශක්තියක් තියෙන සතෙක් අර මිනිස්සේ කියන දේ කරන සර්කස් එකකට කොටු වුණා වගේ මිනිස්සු සංකල්පීය ආහාර වෙනුවෙන් ඒට තියෙන ගිජුකම වෙනුවෙන් සෞර්දේනි තවත් සර්කස් එකකට කොටු වෙනවා. සෞර්දේනි පුද්ගලයෙක් තුළ පුළුල් වූ මානව භාවයක් ගොඩනගා ගන්න බෑ තමුන්ගේ දේම හරි කියලා කියනකොට අර මනසෙන් මොලයෙන් හදලා දෙන අර පුංචි ආස්වාදයට කොටු වෙනවනම් එයා පුංචි සර්කස් එකක පුංචි වඳුරෙක් විතරයි. ඇත්තම කතාව කිව්වොත් මේකෙන් කියන්නේ ඔබ හරි කියලා යමක් හිතනවා නම් එයා නොකියා ඉන්න කියලා. ඔබ යමක් හිතනවා නම් හරි කියලා හේතු සාධක ඇතිව යම්කිසි මේ පද්ධතියක යම්කිසි ශාස්ත්‍රීය පදනමක් මත ඉඳලා ඒ කියන්න ඕනේ. ඒ ඉතාම මගේ ජීවිතේ මම හරි කියලා විශ්වාස කරන දේවල් තියෙනවා. ඒවා ශාස්ත්‍රීය පදනමක් ඇතුළේ මම ඉදිරිපත් කරනවා. මේ දැන් වුණත් මම කරන්නේ ඒකයි. ඒක කළ යුතුයි සෞර්දීනි. නමුත් තමුන්ගේ මතයට වෙනස් මතයක් ගොඩනගෙනකොට හිත ඇතුලේ කැකරිගෙන එනවනක් ප්‍රශ්නයක්. මතක තියාගන්න කවදා හරි දවසක කාගේ හරි කුණු කෑමක් රස විඳලා ඒකට ගිජු වෙලා තියෙනවා කියන කාරණාව නිර්දය වශයෙන් එය කියන්න අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම සෞර්දීනි තව දෙයක් කියනවා. ඒක තමයි මේ ලෝකයේ තුල ඉන්නව තමුන්ගේ දේවල්ම මතු කරගෙන තමුන්ට පෞද්ගලික වශයෙන් ලාභ අපේක්ෂා ලබා ගැනීමට කැමති කොටසක්. ඒ අය එහෙම කරන්න අනිත් සමාජයේන අනිත් කොටස් පවා මේ වෙනත් මාර්ගවල යවලා තමුන්ට ලාභ අපේක්ෂාවෙන් තමයි ඒක කරන්නේ. අමුන්ට අභිමානය කීර්තිය එහෙම නැත්නම් මොකක් හරි බිස්නස් එකක් කරගන්න තියෙන අවශ්‍යතාවය. අන්න ඒ වගේ අවස්ථාව. ඒ බව ඕගලන්ට මනමින් පෙවුණු ඒකට විරුද්ධ වෙන්න සෞර්දීනේ පැතලි පුතුවේ කරුවන් කියලා කොටසක් ඉන්නවා. ඒ සමාජයේ මේ ලෝකේ ලංකාව තුළ සමාජය තුළ පතුරවන්න හදනවා. ඒ පතුරවන්න උත්සාහ කරන්නේ එක්කෝ යම්කිසි ආගමික මතවාදයකට මුල්තැනක් ලබා දෙන්න. එහෙමත් නැත්නම් ඔය 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 පැතලි පුතුවේ වාදයේ පතුරවන අයගේ විශේෂයෙන්ම ඒ අයගේ කරන අනිත් බිස්නස් දිහා බැලුවොත් එක්කෝ යන්තර මන්තර ගුරුකම් ඔය වගේ නානා ප්‍රකාර දේවල් මිනිස්සුන්ගේ සල්ලි ගන්න කරන දේවල්. අන්න ඒ වගේ අවස්ථාවලට විරුද්ධ වෙන්න ඒක අපේ වගකීම. සහෘදෙනි අදෝක තමයි සරලව කෙටියෙන් හඳුන්වා දෙන්න උත්සාහ කරේ. මේ සම්බන්ධ විද්‍යාත්මක ප්‍රකාශන පල්ලෙහා දක්වලා තියෙනවා. ඒකට නැවත ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන්න පොඩ්ඩක් කියවලා බලන්න හරි වටිනවා. සෞර්දීනි පුළුල් වූ මානව භාවයක් සඳහා අපි සියලුම සංකල්ප ස්පර්ශ කරමු. ඒවා වටිනාකම් හඳුනාගෙන ඒවා සමග සමානාත්මතාවයේ ගොඩනගාගෙන සමාන කාරණා ගොඩනගාගෙන ඇප්‍රිෂියේට් කරගෙන ඉදිරියට යන්න උත්සාහ කරමු. අන්න ඒ සමාජයේ ප්‍රගතිශීලී සමාජයක් විදිහට අපිට ඉක්මනට අඳුන ගන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි මගේ මේ අද දිනේ මේ දේශනයත් සමග සහභාගී වුණාට.